ආයුබෝවන් සුබ දවසක් අද කතා කරන්නේ ගස්වලට පණ තියෙනවද නැද්ද කියන එක. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා මම ඊයේ පටන් ගත්ත ව්‍යාපෘතිය. ඒ කියන්නේ වගා නැකස් සම්බන්ධව මේ වගා සංග්‍රාමයට සම්බන්ධම කාරණාවල අතිකවම අතිශයම වැදගත් කාරණාවක් තමයි මේ ගස්වලට පණ තියෙනවද නැද්ද කියන එක. මොකද දැන් අපි දන්නවා අපේ මනුෂ්‍ය ශරීරය වට ඕරා එකක් තියෙනවා කියන එක මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. මේක වෙනස් වීමත් එක්ක තමයි ග්‍රහයන්ගේ බලපෑමත් එක්ක මේ ඕරා එක වෙනස් වෙලා අපේ සිතුවිලි වෙනස් වෙනවා. ඒ වගේම තමයි නැකත් ඇතුළු මේ සියලු වෙලාවල් මේ ඕරා එකට සම්බන්ධ වෙනවා කියන එක මම ඔයාලට කියලා තියෙනවා. පන ඇති ජීවීන් විදිහට අපේ මනුෂ්‍යයා සත්තුන් හඳුන්වනකොට මේ මනුෂ්‍ය වර්ගයාට ග්‍රහයන්ගේ බලපෑම නැකත් බලපෑම තියෙනවා. ඉතින් එහෙනම් නැකතකට ගහක් හිටවනවා නම් නැකත් බලල දෙයක් කරනවා නම් පන නැති දෙයකට නැකත් බලල දෙයක් කරන්නේ නැහැ. එහෙනම් පැරන්නෝ දැනන් ඉදියා මේ ශාකවලට පන තියෙන බව. ඔව් ඇත්ත, ශාකවලට පන තියෙනවා. අපි ශාක ජීවීන් කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ ගස්වලට පන තියෙනවද නැද්ද කියන එක ගැන සමහරු හිතන්න පුළුවන්. මේ ගස් තියෙනවා, පැලවෙනවා, මොකද්ද ජීවය තියෙනවා කියන එකේ තේරුම. එහෙම ගස්වලට ඇති පණක් නැහැ, මිනිස්සුන්ට පණ තියෙනවා, ගස් තියෙන මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා, මේ වගේ හිතන්න පුළුවන්. නමුත් මේක සංකීර්ණ මාතෘකාවක්. මම කලින් ඔයගොල්ලන්ට කරපු වීඩියෝ එක බල්ලු ගැන කතා කළානේ, බල්ලන්ට ජ්‍යොතිෂ තේරෙනවාද කියලා. අන්න ඒ වගේ වීඩියෝ එකක් තමයි අද කතා කරන්නේ. ඉතින් අපි ගිහිල්ලම බලමු වීඩියෝ එක තව ටිකක් ගැඹුරට, කොහොමද මේ ගස්වලට පණ තියෙනවද නැද්ද කියන එක ගැන. අතීතය තුල වැළලු දසවිධ වූ රාවණ ශක්තිය නැවතත් සිංහලයට චරිත කර යුගයේ තක්සලාව ගගන ප්‍රතා. හොඳයි, ගස්වලට පණ තියෙනවා නම් මේක සාමාන්‍යයෙන් මේ මනුෂ්‍ය වර්ගයාට පණ තියෙනකොට වෙන ජීවි ක්‍රියාවන් වගේ දේවල් සාමාන්‍ය සිද්ධ වෙන්න ඕනේ. අපි බලමු සාමාන්‍ය සරල උදාහරණත් එක්ක ගහක් කොහොමද වැඩෙන්නේ, ඊට පස්සේ ගහක් කොහොමද තමන්ගේ ප්‍රජනනය කරන්නේ, ගහක් කොහොමද තමන්ගේ ස්ථානය අනුව වර්ධනය වෙන්නේ, ගස් කතා කරනවාද, මේ වගේ ගොඩාක් සංකීර්ණ දේවල් අපිට එකින් එක යන්න පුළුවන්. දැන් ගහක් බීජයකින් පැලවෙන්න පුළුවන්. අපි ඒක තැනකින් තැනකට අරන් ගිහිල්ලා ඒක පැලවෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගහක් ස්වභාවිකවම මැරෙන්න පුළුවන්, එහෙම නැත්නම් මරලා දාන්න පුළුවන්. මිනිස්සුන්ගේ ජීවිත බලන්න, මිනිහෙක් උපදිනවා, ඊට පස්සේ ආ ටිකෙන් ටික වර්ධනය වෙනවා, ඊට පස්සේ හදිසි අනතුරකින් හරි ලෙඩකින් හරි මැරෙනවා, ඊට පස්සේ නැවතත් වෙනත් ඒ භවයෙන් වෙනත් ජීවිතයකට යනවා. ඉතින් මේ වගේ සංසාර චක්‍රයක් තියෙන්නේ. දැන් ගස් වුණත් එහෙමයි. දැන් ගස්වලට පවා ලිඩ හැදෙනවා, ගස්වලට පවා හදිසි අනතුරු වෙනවා. ඉතින් මේ හදිසි අනතුරු මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, සත්තුන්ගෙන් ගස්වලට හදිසි අනතුරු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දකින්න අතු කඩලා දානවා. එහෙම නැත්නම් හුලංග ඇවිල්ලා ස්වභාවික විපත්ති දෙයට අතු කැඩෙනවා. ඒ අතු කැඩුනහම සමහර වෙලාවට ගස්වලින්ම මේක හොඳ කරගන්නවා. එහෙම නැත්නම් සමහර ගස්වලට මේ තමන්ගේ වෙච්ච තුවාලේ හොඳ කරගන්න බැරුව ඒ තුවාලේ නිසා ගහ මැරෙනවා. ඉතින් මේ මිනිස්සුන්ටත් එන්නේ මේ වගේ. තුවාල වෙනවා ස්වභාවිකවම ඒ තුවාල හොඳ වෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර කරනවා, තුවාලේ හොඳ වෙනවා. ඉතින් මිනිස්සුන්ට තමන්ගේ වේදනාව කියාපාන්න පුළුවන්, යන්න පුළුවන්. ගස්වලට එහෙම යන්න බෑ, තමන්ගේ වේදනාව කියන්න බෑ. ඒ වේදනාව මිනිස්සුන්ට වගේ මේ ශාකයටත් දැනෙනවා. ඉතින් ඒක ඔබගේ ජන්මපත්‍රය නිවැරදිව පරීක්ෂා කරගන්නට ඔබට අවශ්‍ය සියලුම නැකත් නිවැරදිව සාදා ගැනීමට, ඔබගේ සියලුම ගුප්ත විද්‍යා කටයුතු විශ්වාසින් සිදු කර ගැනීමට, පොරොන්දම් පරීක්ෂාව ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු නිවැරදිව සිදු කර ගැනීමට ගගන ප්‍රතාප් ජ්‍යොතිෂ සේවයේ සමග අදම එක්වන්න. මේ ස්වභාව දහමත් එක්ක ඉන්න මිනිස්සුන්ට මේ ගස්වල තියෙන කතා කරන රිද්මය, ඒ වේදනාව දැනෙනවා. ඒ නිසා තමයි මේ ස්වභාව දහමත් එක්ක අනුදිනු කරන කිසිම කෙනෙක් ගහකට අත තියන්න කැමති නැත්තේ, ගහක් කපන්න කැමති නැත්තේ, ගස්වලට ඒ වගේ වේදනා දෙන්න කැමති නැත්තේ. මේ ගස් කියන ශාක ජීවීන් මිනිස්සු වගේම ජීවත් වෙනවා. දැන් ඒකට තව ඕන් තරම් උදාහරණ මට මේ වීඩියෝ එක ඉවර වෙනකන් කතා කරන්න පුළුවන්. දැන් අපි නිකන් හිතන්න නිදිකුම්බ පැලයකට නිකන් අත තිබ්බහම ඒක ඇකිලෙනවා. ඒක නික ප්‍රතික්‍රියාවක් දක්වනවා. ඒ අපිට ඍජු ඇහැට ප්‍රතික්‍රියා දක්වලා පෙන්වන ශාක. තව සතෙක්ව ආහාරයට අරගන්න බාඳුරා ගොට්ටක් ඒකට සතා වැන්නට පස්සේ ඒක ජීර්ණය කරගෙන පියන වහගෙන එයා යාගේ ජීර්ණ ක්‍රියාවලිය කරනවා. ඒක තව ඒ වගේ ඍජුව පෙන්වන ශාකයක්. ඊට අමතරව කතුරු බුරුංග ශාකේ, ඒ ශාකේ සාමාන්‍ය රාත්‍රී කාලයේ වෙනකොට හැකිලෙනවා. සූර්යකාන්ත මල ඉර දෙසට හැරෙනවා. මේ වගේ ඒ කියන්නේ රියක්ෂන් දක්වන ගස් තියෙනවා. තමන්ගේ ජීවි ලක්ෂණ පෙන්වන ගස් බහුතරයක් ගස් ඒ ජීවි ලක්ෂණ පෙන්වන්නේ නැහැ.
නමුත් ඔවුන්ගේ ජීවිතයේ තියෙනවා. ඉතින් මේ ශාක මිනිස්ස මේ දෙවර්ගයම සූර්යාගේ ආලෝකයේ මත තමයි තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නේ. දැන් මිනිහෙක් ඒ කියන්නේ මිනිහෙක් පෙකිනි වල කපලා එළියට එනකොටම වෝටර් බෑග් එක කඩාගෙන එනකොටම අන්තරීක්ෂ කිරණ වලට සම්බන්ධ වෙච්ච ගමන් එයාගේ ජීවිතේ කොහොමද කොහොමද විකසණය වෙන්නේ කියන එක කර්මය ඵල දෙන ආකාරයේ ග්‍රහයන් හරහා අපිට ලබා ගන්න සිටීමක් වෙනවා හඳහනක් විදියට. අන්න ඒ වගේම තමයි දැන් අපි දන්න ඕරා එක අපේ රක්ත වර්ණය පටන් ගත්තාම දම් වර්ණය දක්වා යන මේ සූර්යාගේ තියෙන වර්ණ හතර සම්බන්ධවම තමයි ඕරා එකේ වර්ණ හත තියෙන්නේ සප්ත චක්‍ර. ඒ වගේම තමයි මේ ගස්වලටත් මේ චක්‍ර හතම තියෙනවා. මේ ඕරා එක ඒ විදිහටම ගස්වල තියෙනවා. ඉතින් මේ ඕරා එකට අනුව තමයි ගස්වල ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ගස්වල ජීව ක්‍රියාව සිද්ධ වෙන්නේ. ගහක් මුල් අදිනකොට සාමාන්‍ය නිල් වර්ණය තමයි ගොඩක් කලාවට මේ ගහේ මුල් අද්දවන ක්‍රියාවලියට බලපාන. ඒ වගේම මල් හැදෙන ක්‍රියාවලියට රක්ත වර්ණය. මේ වගේ සූර්යාගයේ තියෙන එක් එක් වර්ණවලට අදාළ කාලවකවානුවල තමයි ඒ ඒ ශාකවල වැඩි වශයෙන්ම ඒ අදාළ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් යල කන්නේ මහ කන්නේ මේ වගේ මේ කන්න දෙක අපි සමකයට ආසන්න තියෙන නිසා අපිට මේ සප්ත වර්ණය මේ අපේ මාස 12 දෙවා දෙපාරයක් එනවා. යල කන්නේදි කෙටි විදියටත් මහ කන්නේදි මේ වර්ණ පරාසය ටිකක් දීර්ඝවත් අපිට ලැබෙනවා. ඉතින් ඔය ඔයාලා දැකලා ඇති වැඩි වශයෙන් මුල් අදින්නේ. දැන් අපි යල කන්නේ කියලා කල්යල් බලලා ගොවිතැන් අරඹන්න කියන්නේ ඒ කාලවලට ඒ නිල් වර්ණයේ සූර්යාගේ වැඩි කාලවකවානුවල තමයි සාමාන්‍යයෙන් අපි ඉක්මනට මුල් අදින ශාක වර්ග හදන්නේ. විශේෂයෙන්ම අපේ හෙළයන්ගේ තියෙන ප්‍රධානම ගොයම් ශාකයේ අපි වවන්නේ යලමහ කන්නවල මේ නිල් වර්ණය වැඩි කාලවකවානුවල. මොකද එතකොට ශනිකයෙන්ම මුල් අදිනවා. ඉතා සීක්‍රෙම් මේ සබාදාම හිරුගේ තියෙන නිල් වර්ණය නිසා පොහොර තත්ත්ව කොහොම වුණත් මේ ස්වභාවික ශක්තියෙන් තුලින් සූර්යාගේ ශක්තියෙන් තුලින් මුල් ලැබීම සිද්ධ වෙනවා. ඒ කාලවකවානුවල තමයි පුවක් ගස්වල එහෙම මැද්දෙන් මුල් එළියට දාන්න පටන් ගන්න. ඒ වගේම තමයි සමහර පොල් ගස්වල උඩින් මුල් එළියට දාන්න පටන් ගන්න. ඔයාලගේ ගෙවල් වල තියෙන අරුතාපල් අලවල එළියට මුල් දාන්න පටන් ගන්නවා. ලූණු වලින් මුල් දාලා එළියට නිකම්ම වැවෙන්න පටන් ගන්නවා. ඒක හරියට හිතලා බැලුවොත් ඒ ශාක වලින් මේ නිකම් මුල් දාන ක්‍රියාවලිය සමස්ත කාල පරාස පුරාටම වෙන්නේ නැහැ. කාල වකවානු වලින් වකවානුවට වෙන්නේ. ඒ වගේම තමයි මේ මල් පිවෙන ගස්වල මල් ගොඩක්ම හැදෙන්න ගන්නේ බක් මාසේ. ඒ කියන්නේ අවුරුද්ද කිට්ටු වෙනකොට ඒ එන රක්ත වර්ණයත් එක්ක මල් පිපිලා ගෙඩි වලින් බර වෙන්න ගන්නවා. ඒ වගේම මේ සබාදහම සූර්යාගේ වර්ණාවලියත් එක්ක මේ ස්වභාවික ප්‍රිස්මයක් විදියට අපි සමකයට ආසන්නව සිටින් නිසා වැඩ ගන්නවා. මේ සූර්යාගේ ආලෝකයේ මේ වර්ණ හතට කඩන්න මේ ලංකාවට හැකියාව තියෙනවා. ඒ නිසා මේ සූර්යාගේ වර්ණ හත මේ මාස 12 දී හරි ලස්සනට අපිට ලැබෙනවා. එතකොට මේ වර්ණ පරාස වලට අනුව මේ ශාක ක්‍රියා කරන විදිය වෙනස් වෙනවා. අන්න ඒ නිසා තමයි සාමාන්‍ය ඉක්මනට මුල් අදින්න අවශ්‍ය ශාකවලට ඒ නිල් වර්ණයේ සහිත දින ඒ නිල් වර්ණයේ වැඩි කාලවකවානු පාවිච්චි කරන්නේ. කඳේ ආහාර නිෂ්පාදන කරන ශාකවලට අදාළ වර්ණයේ වැඩි කාල දෙන්නේ. මෙන්න මේ නැකත් සම්ප්‍රදාය අපි ඇති කරගත්තේ මේ ශාකවල තියෙන ජීවී ගුණය නිසා. ඒ වගේම තමයි ශාක සහ මිනිස්සු කියන්නේ මේ ගහට පොත්ත වගේම තමයි මිනිහයි ගහයි කියන්නේ ගෑණි මිනිහ වගේ කියන්නත් පුළුවන්. මොකද හේතුව මේ ශාක නැතුව මේ විශ්වයේ කිසිම ජීවියෙක් ජීවයක් නැහැ. මොකද අපි ලබා ගන්න ඔක්සිජන් අපිට ලබා දෙන්නේ ප්‍රධාන වශයෙන් අපිට ඔක්සිජන් ලබා දෙන්නේ ශාක. අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් එයා උරාගෙන එයා අපිට ඔක්සිජන් දෙනවා. මේ අපි අතර පරිවර්තී එක ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේ දෙන්න නැතුණා නම් ශාක සහ මිනිස්සුන්ගේ අතර තියෙන බැඳීම නැතුණා නම් ජීවයක් නැහැ. ඉතින් මේ සූර්යාගේ ශක්තිය තමයි මේ හරිත වර්ණ කොළ තුලින් උරාගෙන ආහාර විදිහට අපිට දෙන්නේ. ඉතින් මේ සූර්යා ලෝකය ශාක විසින් ගබඩා කරගන්නවා එයාගේ ඵලයේ විදිහට. ඒක අපි ආහාරයට ගන්නවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය අපිට කෙලින්ම ආහාරයට ගන්න බෑ. අපි සූර්යාගෙන් තමයි අපි මුළු සමස්ත ජීවයම පවතින්නේ. සූර්යාගෙන් සූර්යාගේ හිරු එළියෙන් දකින්න පවණක් තමයි අපි කන්නේ. සූර්යා ලෝකය සූර්යා ලෝකය කනවා කියලා කිව්ව මිනිස්සු කියයි නෑ මේ පිස්සුද මේ මොනාද කියන්නේ. සූර්යා ලෝකය කොහොමද කන්නේ? මේ ගස් වලින් කොළ වශයෙන් උරා ගන්න සූර්යා ලෝකය තමයි ගෙඩි විදිහට මේ නිෂ්පාදනය කළා අපි කන්නේ. ඊට පස්සේ මේ සූර්යාලෝකෙම තමයි පොළොවට දෙච කාලයක් ගිහිල්ලා ගිහිල්ලා ඉන්ධන විදියට පොසිල් ඉන්ධන විදියට කාලයක් ගිහිල්ලා නැවත බලශක්ති විදියට අපි ගන්නෙ. කොහෙන්ද සූර්යාලෝකේ ගබඩා කරගෙන අපිට දෙන්නේ මේ ශාක? ඉතින් මේ ශාක කියන්නේ මිනිස්සයා වගේම ජීවිතයක් තියෙන තවත් ජීවීන් කොට්ටාසයක්. ඉතින් මේක හරියට දැනගෙන මේ මිනිස්සුන්ගේ ජීවිතේ වගේම
ගස්කොළ වලට ලෙඩ හැදෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර අවස්ථාවල ගැටිටි හැදෙනවා මේ ගස්වල. ඒ වගේම තමයි ගස් කහ වෙනවා. යාගේ පෝෂණ ඌනතාවයන් එයා පෙන්නන්නේ ගස්වල කහ වර්ණේ. ඒ වගේම ගැටි සහිත නියන් ගැට ගැට සහිතව ගස්වලට සමහර අවස්ථාවල ලෙඩ හැදෙනවා. ඒ වගේම ගස්වලට පිළිකා හැදෙනවා මිනිස්සුන්ට වගේම ගස්වලට හැදෙන පිළිකා වලට තමයි පිළිල කියලා කියන්නේ. ඉතින් ඒ වගේ පිළිලාවට පස්සේ ඒක පෝෂණේ උරාගෙන ගහේ ඒ කොටස මැරෙනවා. කාලයක් ගියාම පිළිලේ වර්ධනය වෙලා මුළු ගහම මැරෙනවා. අන්න ඒ වගේ මිනිස්සුන්ට සමාන සියලුම ක්‍රියාවලි ශාකවලට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගස්වලට කතා කළාට පස්සේ ගස්වලට මේ දේවල් දැනෙනවා. ගස්වලට ආදරෙන් කතා කළොත් ඒ ගහ ඒ විදිහට ක්‍රියා කරනවා. හොඳ ලස්සනට වෙනවා. වගේම ගහකට වෛරෙන් කතා කරද්දී ගස් අනුවර්තනය වෙන මේ විදිහට. ඒ වගේම තමයි මිනිස්සු හැසිරෙනා වගේ තමයි මුඩුක් වෙන්න මිනිහා මුඩුක්වේ හැසිරෙන විදිහත් පොහොසත් තැනක ඉන්න මිනිස්සු පොහොසත් විදියට හැසිරෙන විදිය, ධර්මානුකූලව ඉන්න මිනිස්සු ධර්මයෙන් හැසිරෙන විදිය, මේ වගේම තමයි ශාක. ඒගොල්ලෝ කාන්තාරයට ඕන විදියට හැඩ ගැසෙනවා. තමන්ගේ කටු සහිතව මාංශල ගතිය ඇතිව ඒ වට පිටාවට ඕන විදියට, ජලයේ සහිත ස්ථානවලදී ජලය වැඩිපුර උරාගන්නේ නැති විදියට ඒගොල්ලෝ සැකසෙනවා. ඒ වගේ තමන්ගේ තැනේ හැටියට විකාශනය වෙන්නත් මේ ගස්වලට පුළුවන්. ඒ වගේම තමයි මේ හැම ගහක් සතුවම විශේෂ ගුණයක් තියෙනවා, ඖෂධීය ගුණයක්. මේකට රස විද්‍යාව කියලා අපේ හෙලියෝ රාවණ ඉතිහාසයේදී කියලා දුන්න රස විද්‍යාව කියලා. ඉතින් මේ රස විද්‍යාව කියන දේදී රාවණවරුන්, ඒ කියන්නේ රාවණ ඉතිහාසයේ ආධ්‍යාත්මික ශක්තියන් තිබිච්ච අය දැනගත්ත මේ ශාකය තුල තියෙන්නේ මිනිස්යාගේ මෙන්න මේ ලෙඩේට ආවේනික ප්‍රතිකාර තියෙන. එහෙම නැත්නම් මේ ශාක තුන එකතු වුණොත් මෙන්න මේ ලෙඩේට ප්‍රතිකාර තියෙන දේවල් සූර්යාගේ ශක්තිය තුලින් ගබඩා කරගෙන තිනවා. ගස්වලට කතා කරලා කියන්න බෑ මාගාව තියෙන මේ ගුණය, මාගාව තියෙන මේ ගුණය කියලා. අන්න ඒක දැනගන්න පුළුවන් උනේ ආධ්‍යාත්මික ශක්තියන් වර්ධනය කරපු මිනිස්යාට පමණයි. ගස් සහ මිනිස්යා අතරත් ආධ්‍යාත්මිකව කතාබහක් කරන්න පුළුවන්. ඒ ආධ්‍යාත්මික කතාබහ අපි පැරණි කළා. ඒ ආධ්‍යාත්මික කතාබහ කළා තමයි වුන් අපේ තියෙන රස විද්‍යාව, ආයුර්වේදයේ කියන වචනේට මම කැමති නෑ, රස වෛද්‍ය විද්‍යාව කියන දේ හොයාගත්තා. මේ ගස්වල තියෙන ගුණාංග ගස් එක්ක අන්තර් සංනිවේදනය කළා වුන් හොයාගත්තා. ඉතින් මේ ගස්වල තියෙන කටු ගතිය, තිත්ත ගතිය, මේ ගතිය මොනවාද මිනිස්සුන්ට ලැබෙන්නේ වාපිත් සෙම් කෝප වෙන දෙයට, මේ ශාකවල තියෙන මේ රස කොහොමද පාවිච්චි කරන්න කියන එක වුන් මානසික ශක්තියන් තුලින් දැක්කා. ඒක පොත්පත්වල ගබඩා කරලා තිබුණා. මොකද හේතුව අපේ පැරණි නොදැනගත්තා වස විසත් එක්ක එන මේ අනාගත පරම්පරාවට ගස්කොලන් එක ආධ්‍යාත්මිකව ගනුදෙනු කරන්න බෑ. ඒ නිසා අපි මේක ග්‍රන්ථාරූඪ කරලා තියන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි වුන් ග්‍රන්ථාරූඪ කළේ. නැවත ස්වර්ණමය යුගයේදී එන්නේ ඉස්සරහට මිනිස්සු මේ ශාක සමග නැවතත් අන්තර් සංනිවේදනය කරනවා. මොකද වස විස නැති වෙලා ඒවත් එක්ක මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය වර්ධනය වෙලා මේ අදහෙට වෙන කාරණයක් නෙමෙයි, තව සෑහෙන කාලයක් ඉස්සරහට වෙන දෙයක්. නැවත පරම්පරාවක් නිර්මාණය වෙනවා. ඉස්සර වගේම දහකොළ සතා සීපාවා සියලු දෙනා එක්කම මනසින් අන්තර් සංනිවේදනය සිද්ධ කරන. ඒක අතිශය දියුණු සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක කරන්න පුළුවන් මනසින් දියුණු අයට. එතකොට මේ ගස්වල තියෙන වටිනාකම දැනෙනවා. අනාගත පරම්පරාව කවදාවත් ගස්කොලන් කඩන, ගස්කොලන් කපන, ගහට කොල්ලයට වෛර කරන අය නෙමෙයි, ගහට කොල්ලයට ආදරය කරන අය. නැවතත් අනාගතයේදී හරිත වර්ණයෙන් බැබලෙන ලෝකයක් තමයි අනාගත ලෝකයේ විදියට එන්නේ. ඒ නිසා තමයි නැවත රාවණා යුගය ආරම්භ වෙනවා කියන්නේ. ඉතින් මේ වගේ තව දුරටත් මම මේ ගස්වල තියෙන ගුණාංග, ගස් කොහොමද වැඩ කරන්න මේ ජීව මේ සූර්යා සමග සම්බන්ධ වෙන්න කියන දේ ගැන තව දුරටත් ඉස්සරහට කියන. මොකද නැකතකට හිටවද්දී ගහක් මැරෙන්න ගිහිල්ලා නැවත පණ උපදිනවා වගේ අවස්ථාවක් තමයි උද්ගත වෙන්නේ. ඒක නැකතට හිටවන අවස්ථාවේදී සිදුවෙන හෝමෝන ක්‍රියාවලිය මොකද්ද, ඒ වගේම ගෙඩි හැදෙන්නේ නැති ගස්වල ගෙඩි හදන්න මොකද්ද, මේ ගස් බය කරන ක්‍රම වගේ දේවලුත් මම ඉදිරියේදී කතා කරනවා. ඉතින් මේ දේවල් ගැන ගොඩක් ගස්, ඒ වගේම මේ වගාව සම්බන්ධ දේවල් වලට දැනුම ගොඩක් මම ගන්නවා තිලක්කන් දේගම් මහත්මයාගේ YouTube channel එකෙන්. ඒ වගේම නේවාසිකව මම පුහුණු වැඩමුළු වලට සම්බන්ධ වෙලා තිනවා. ලංකාවේ දැන් තියෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයෙක් විදිහට එතුමන් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැම දිනාටම මේ YouTube හරහා තිලක්කන් දේගම් මහත්මයාගේ වැඩසටහන් වලට මේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් මතක් කරමින් එතුමන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමින් මේ දේවල් මේ සමාජයට බෙදා හැරීම සම්බන්ධයෙන් නැවතත් ස්තුතිපූර්වකව මම අද වීඩියෝ එක නවත්වනවා. ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.